ඒ පෝර සමාගම් වලින් දැන් ගොවීන්ට නිකුත් කරනවා. ඒක අපේ කෘෂි පර්යේෂණ නිලධාරි මහත්මයා ආරම්භ කරගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ කටයුත්ත මම ස්තුතිවන්ත වෙනවා. අපේ ඥාතිකම අපේ හයිය අපේ තරුණය සියලු දෙනා එක රාශි වෙලා අත්පත් කර ගැනීම සම්බන්ධයි. ඒ වගේම මම ජීවතුන් අතර ඉන්නකම් මම දන්නේ දේශපාලනේ හෙටින් අනිද්දායින් පස්සේ නැතුව යයි කියලා ජීවතුන් අතර ඉන්නකම් නැවත මේක අර යන්ත්‍ර සූත්‍ර දාගෙන බැකෝ දාගෙන ට්‍රැක්ටර් දාගෙන විනාශ කරලා කපලා ගෙනියන්න දෙන්නේ නැහැ කියන පොරොන්දුවත් අද මම මේ ස්ථානයේදී සියලු දෙනාට ලබා දෙනවා. ඒ ආරක්ෂා කිරීමට මූලිකත්වය යනවා කියන එක සියලු දෙනාට ලබා දෙනවා. ඒ නිසා අර මම කිව්වා වගේ අපිට වපුරන්න බැරි ඒ විශාල විදියට විල් වශයෙන් හැදිලා තියෙන බලවත් වතුර ජලාශ වශයෙන් හැදිලා තියෙන ඒවා අවට අපිට දැන් ලොකු වමනාවක් තියෙනවා තුනමගාව තනකොළ එළදෙනු ඩර් කියපු කිරි කර්මාන්ත ශාලාවට තනකොළ ලබා ගන්න අපිට වගාපු මි නැහැ. දැන් ඒවට තනකොළ ලබා ගන්න සිද්ධ වෙලා තියෙන්නේ පොළොන්නරුව එහෙම නැත්නම් තිරුණාමලේ වගේ විශාල ඒ දුර ප්‍රදේශවලින් තමයි ලබා ගන්න වෙලා තියෙන්නේ. ඒකත් අපි මේ ප්‍රදේශවල අපිට මාවෝ යනවා අපේ ජලාශ තියෙනවා ඒවා අවට වගා කරලා අර ගතානුගතික රස්සාව දැන් අපිට ගඩොල් ඕන වෙච්චාම අපි දැන් අවුරුදු 20කට 25කට යන සිමෙන්ති ගලවලා ගන්න. ඒක ගඩොල් අවශ්‍යතාවය අඩු වුණා. ඉතින් ගඩොල් කර්මාන්තයේ ඉදිරිචයට රස්සාවක් තියෙනවා. අපි ලබා දෙනවා ඒ කිරිගාවෙන් ලබා දෙනවා තුරුණ භූමි ලබා දෙනවා ඒ වලින් ආදායමක් උපයන්න අර වගේ දෙතුන් ගුණය. හොයන්න අපි වැඩ කටයුතු. ඒ නිසා පරිසරය ආරක්ෂා කරගත්තු නිසා තමයි නම දෙනෙක්ගෙන් කොරෝනා අඩු කරගන්න පුළුවන් වුණේ මේ යන ගාන. අපේ පරිසරයේ හොඳට තිබිච්ච නිසා තමයි අපි බය නැතුව එකට මුහුණ දුන්නේ. ඒ නිසා අපේ සංස්කෘතිය, අපේ වැඩපිළිවෙල හොඳ නිසා තමයි අපේ වෛද්‍ය ශාස්ත්‍රය, අපේ ආරක්ෂකාංශය විශේෂයෙන් ජනාධිපතිතුමා මූලිකත්වයට ගත්තු නිසා තමයි අද අපිට මේ රෝගෙන් ලෝකේ අනිත් හැම රටකට වැඩි ඉස්සරහින් ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ රෝගෙ මැඩ පැවැත්වීම ඇති. ඒ නිසා මෙන්න මේ හැම දෙයක්ම සිදු වුණේ ගමේ ඕගොල්ලන්ගේ කීම අහලා කටයුතු කරන ජනාධිපතිවරයෙක් සහ රජයක් තියෙන නිසා. ඒ නිසා මම මේකට වඩා කතා කරන්නේ නැහැ. මම ස්තුතිවන්ත වෙනවා. මට මතකයි දැනට අවුරුද්දක දෙකක තුනක වෙලේදී ගම් ඉන්දිකායේ අරගෙන ආවා මේකේ මැටි කපන්න යන්නේ. ඉන්දිකායේ පොලිසියට කිව්වට ඒ පොලිසියගෙන් කරගන්න පුළුවන් කමක් තියේද නැද්ද දන්නේ නැහැ. එල්ආර්සීයකට කිව්වට වැඩක් වෙයිද දන්නේ නැහැ. හැබැයි ඒ සියලු දෙනාට ගිය රජයන් වල තිබුණ රාජ්‍ය අනුග්‍රහය දැන් රාජ්‍ය අනුග්‍රහය තියෙන වගා කරන්න අපිට ඕන කරන ස්ථානාධිපතිවරයෙක් මේ දේශීය අත්දැකීම් ගැලපෙන කෙනෙක් ලැබිලා තියෙනවා. ඒ වගේම එල්ආර්සීගේ සභාපතිතුමා ඉඩම් ප්‍රසංස්කරණ කොමිසම සභාවයකට බැඳලා ඉන්නවා. ඒ නිසා රජයේ ජනාධිපතිවරයා ජාවා අලංකාරයන් දී ඉන්න නොදී දේශපාලන අධිකාරී ජාවා අලංකාර නොදී ප්‍රදේශයට ගැලපෙන විදිහට වැඩ කරනවා. ඒ නිසා මෙන්න මේ ආකාරයෙන් මේ කටයුතු වෙද්දී අපිට අපි දැන් බයෙන් බලන් ඉන්නවා මේක දැන් රට වැටුණා ආර්ථිකයේ ගැඹුරු යටගියා අවුරුදු ගාණක් යයි කියලා මාස 6ක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඇති රට නැවත තිබුණ තත්ත්වයට එහා ගෙනහිලා තියන්නේ. ඒ නිසා අපි ආයෙ කතා කරන්නේ සිංගප්පූරුව ගැන නෙවෙයි අපි ආයෙ කතා කරන්නේ ලෝකෙම කතා කරන්නේ ලංකාව ගැන කතා කරන තත්ත්වයට පත් කරන්න අපි කටයුතු කරන්න බැඳිලා මේ තරුණ සමිතිය එක්කව වෙලා මේ සියරම අස්සන්දන්න යෙදුනා. ඒකට හේතුව අපේ ගමට වතුර නැතුව ගියා. වතුර නැති යාමට හේතුව මේ වටේට වගා වෙල් විනාශ වීම, වතුර වැටිවල් කැපීම, ඈරීම. ඒ නිසා වතුර නැතුව ගියා. ගින් වල වතුර නැතුව. ඒකට අරගල කරනකොට එක මහත්තයෙක් කැල්ලා දැම්මා මේ පොටලක් ගහනවා කියලා. මිනිසුන්ගෙන් මේ ප්‍රචාරයක් දීලා මේ කොහොම හරි හෝටලෙ ගහන්න පටන් අරගෙන එයාගේ ගියේ ජාවරමක් පොසේ මැටි ජාවරම හෝටල් ගෙහිමක් දෙවුනේ. ඒ ඔහොම ඇවිල්ලා තිබුණේ. ඒගොල්ලන්ගේ අදහස දුන්නේ මේ සේරම මේ ගුමුරු ටික අරගෙන මැටි කපලා ඒක මේ වලවල් ගන්න වලවල් කරලා ඒගොල්ලෝ මේ සංචාරක හෝටලයක් ගහනවා කියලා. නමුත් ගමේ මිනිස්සු මේකට අරගලයක් කරුවා. අපිට අපේ ගම ප්‍රදේශයේ ආරක්ෂා කර අපිට දෙන්න බෑ කියලා හැමෝම. දැන් වර්තමාන තත්ත්වය මට පොඩ්ඩක් දැන් මේ වර්තමානයේ මේක පාරම කෙටියෙන් කියන්නේ මොකක්ද උනේ මේ වර්තමානයේ? වර්තමානයේ දැන් උනේ අපේ මේගොල්ලෝ සේරම කොහොම හරි මේක අත්සන්දන්න ඉල්ල ගත්තා. අපේ ඉන්දික මැතිතුමාගෙන් ගෙන් සහාය ඇතුව අනිත්‍යගේ සහාය ඇතුව. මගේ නම මතුවන්ති. මගේ ගම පෝලගල. අපි මේ ඉන්නේ මේ පිටිපස්සෙන් පේන්නේ හල්පේ විල කියන ප්‍රදේශය. ඒ වුණාට දැන් ඒක විලක් නෑ. මට මතක කාලේ ඉඳන් පොඩි කාලේ කියන්නේ මීට අවුරුදු
විස්සී හතකට අටකට විතර උඩදී අපි ආචිලත් එක්ක මෙහෙට එනකොට මේ හරිය තිබුණේ තනිකර පං පං විලා පං වලින් ඇහිලා එන්න බෑ මෙහෙම පේන්නේ ඔයාලට අර ඈත පේන සුදු පාටට බොක්කුවක් ගේ තියෙන කොච්චි කඩේ පාර කවදාවත් එතනින් යනකොට මෙහෙ මෙදිට මේ පැත්ත පේන්නේ නෑ වැහිලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම වැහිලා ගස් වලින් වැහිලා පං ගස් වලින් වැහිලා එන්න බෑ නමුත් දැන් බලන්න මේ මේ කොරෝනා වෛරස් එක ආවට පස්සේ අපේ ගමේ තරුණයෝ ඒ වගේම අපේ තව අම්මලා තාත්තලා ගොඩක් අය එකතු වෙලා මේ විදිහට මේ හරිය සුද්ධ කරා. අර හරිය සුද්ධ කරගන්න අපිට ගොඩක් يعني යන්ත්‍ර මාර්ගයෙන් සුද්ධ කරගන්න අපිට සහයෝගය ලබා දුන්නේ ඉන්දික අනුරත් මහත්තයා. ඉතින් තරුණයන්ගේ ශ්‍රම දායකත්වයයි එතුමාගේ මූල්‍ය දායකත්වයෙන් තමයි අපි මේ හරිය මේ විදිහට සුද්ධ කරලා දැන් මේ වගා කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. අද මේ කුඹුර අස්වද්දන්න ඊට කලින් මේ මේ කොටසුත් කෙරුවේ අපි තමයි. සතුටුයිද? සතුටුයි. මොකද සතුට मुद्दे ඉතින් කරගන්න බරුව ඉන්නකොට ඉන්ද්‍රිය ගන්නුත් මහදයන්ව අපිට මේ ඩෝසර් දීලා මේක මට්ටම් කරගන්න කියලා දුන්නේ. ඒ වෙනකොට අපිට බොහොම බලපෑමුත් ආවා. ඒක ඒක නෑ මැඩි ගපනවා කියලා මේක තහනම් කරන්න ලෑස්තිනේ. කොහොමද මේ දැන් මේ අපි හිරුවා මේ අපේ වගා කුඹුර වගා කරනවා. දැන් එහෙන සතුටුයි අපිට. ඔව් ඉතින් දැන් මේ කාලෙකද මේක කරන්නේ? දැන් මාසයක් දෙකක් වගේ ඇති. ඕනෑ මං කිය අවුරුදු කීයක් පුරන් වෙලා තිබ්බද මේක? මේක අවුරුදු 40ක් ඉතින් ගියා. ඔව් මොකද දැනෙන්නේ දැන් සතුටුද? හරි සතුටුයි. මේක කලයක් කැලයක් කරලා දිනුනේ මේක. අනිකරම ගැලයා අලියාන ගැලයා තිබුණේ. දහරි සතුටේ අපිට මේ. කොහමද මේ වැඩේ කරගත්තේ? මේක මේ අනුග්‍රහය ඇතුවා නම ඉන්දික අනුග්‍රහය ඇතුවා ගමේ සමිතියකින් මේවා තමයි කරගත්තේ. අවුද කීකට පස්සේද මේ වගා වෙන්නේ? අතලියකින්ද? අතලියකම ගැලේලා තිබිච්චා. මේකේ මුල් පදිංචි කරුවෙද්ද ඔයා? ඔව්. කොහමද පොඩි කාලේ මේ පැත්තේ තත්ත්වේ? පොඩි කාලේ මේ අනිකරම ගැලේ මේක අනිකර වතුර වරක් තිබුණා. මේ ගම්මට ඇවිල්ලා. ඔව්. අවුද අතලියකට තමයි මේක තිබුණේ ගැලයක් වගේ. මේ එහා පැත්තෙන් තියෙන කොටස සම්පූර්ණයෙන්ම මැටි දබලා පුදු වලක් හදලා තියෙනවා ජාවාරකාරී විසින්. ඒ වෙද්දී මේ අපේ තවුන පුරාණික මේ ප්‍රදේශයේ අස්සද්දන්ද ජනාධිපතිතුමාගේ වැඩකටයුතු සම්බන්ධ සහයෝගයක් දෙනවාට මේ කොටස අස්සද්දන්ද මේ ගැටු ක්‍රියාදාමයේද අපි යම් වශයෙන් ඉදිරියට ආවා. මේ ක්‍රියාදාමයේ ඉදිරියට ගෙන යන්න අවශ්‍ය ශක්තිය අපි අගේ මරණින්ම මේ පක්කැකීම දිකින් බෝලකට ප්‍රශ්නයක් වුණා ව්‍යවස්ථාවේ අපේ ගමේ කට්ටිය අපි එකතු වෙලා මේක සංවිධානාත්මකව අපි ඉන්දික අනුරුද්ධ දැනුතුමාට ඉදිරිපත් කරා මොකද මේක එතුමාගේ ගම් ප්‍රදේශය ව්‍යවස්ථාවේ එතුමා යෝජනා කරා ඉතින් කැපෙන්නේ මේවා පුරන් වල යන නිසා ඒ නිසා මේ අපි වගා කරමු අධිකාර ජනාධිපතිතුමාගේ මේ මගපින්න මෙරටේ දැන් ඇවිල්ලා තියෙනවා පුරන් කුඹුරස් අද්දීම ඒකේ මගපින්න මෙරටේ එතුමා අපිට උපදෙස් ලබා දුන්නා මේක අස්වද්දන්න ඕන පිළිවෙල එතුමා මේ සහයෝගය ප්‍රේම ලබා දෙනවා කියලා එතුමාගේ සහයෝගය මැද තමයි අපි මේක අස්වද්දුවේ දැන් දැනෙන්නේ කොහොමද මේ කටි ගානක මහන්සිය? කටි ගාන වඩා හැංගීම් වලට පෙළුවක් කොහොමද කියන්න පුළුවන්? හැංගීම් වලට පෙළුවක් කියන්නේ ඇත්තටම පුරන් කුඹුරක් අස්වද්දන එක හරි ලේසි. නමුත් කැලයක් කුඹුරක් කරලා අස්වද්දන එක ඇත්තටම අමාරුයි. මෙතන ඉන්න දැන් වැඩක් කියන්නේ මේකට මූලික උනේ මේක දැන් මේක එලා සීතම මේක දැන් නැටි කපන උදවිය මැටි කපන ලෑස්තිලා තිබුණා. මේක ගියාණ්ඩුවෙන් මේක අඳුගෝයන්ගේ පවරාගෙන ඊට පස්සේ මේ විකුණන තමයි කරස්මට ආවට මේක අපි දැනගෙන ඊට පස්සේ තමයි මේ අපේ ගමේ අය අපේ සමිතියෙන් මේක කුඹුර කරා වපුරමු කියලා තීරණය කිව්වේ ඊට පස්සේ අපි ඒකට ආධාර උපකාර නැතිව ඉන්න ගන්න දැමතුමා හම්බෙලා ගිහිල්ලා තුමාගෙන් කියලා ඊට පස්සේ තමයි තුමාගේ උදව් උපකාරෙන් තමයි මේක කරන්න ලෑස්ති කිව්වේ මේක බොහොම හොඳ වැඩක් දැන් අපිට